අපේ තේරීම් හරිද වැරදිද කියලා නිශ්චය කරන්නේ කොහොමද? අද නිවැරදි තෝරා ගැනීමක් විදිහට පෙනුනත් යම් දිනක එය වැරදි තේරීමක් විදිහට පෙනෙන්නත් පුළුවන්. ප්‍රතිඵලය කවරක් වුණත් පසුතැවීමකින් තොරව ජීවිතයේ ඉදිරියටම යාමයි සිදු කළ යුතු වන්නේ. කවර හෝ දිනකදී ඔබ ප්‍රිය කරන ඔබේම තේරීම ඔබට හමුවේවි. 我们不喜欢墨守成规，我们喜欢不断的挑战，然后在挑战中实现自我价值和成长。මුලින්ම මම කරේ චිත්‍ර දෙකක් ඇඳලා මගේ Facebook ගින්වට දැම්මා. ප්‍රතිචාර ගොඩක් හම්ුණා ඒක ලස්සනයි වර්ණවත් ප්‍රියමනාපයි කියලා. 然后我也非常乐意通过我的方式，以及我的作品去发扬我们的传统文化。 ලංකාව විතරක් නෙවෙයි, නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා, ජපාන්, සෞදි මේ වගේ රටවලින් මට චිත්‍ර ඇනෝම් ලැබුණා. ඔම්පුටමින්තෙන්හොයිෆාසන්සම්ම,只有不断的去丰满自己的羽翼去迎接每一个挑战。 අභියෝගවලට එතකොට බාධාවලට මූණ දෙන්න මූණ දෙන්න ජීවිතේ හරි ශක්තිමත් වෙනවා.受疫情影响，然后我的工作是变化比较大的，然后不稳定性比较多，然后收入也会变少。 我不会离开北京，这是我自己的选择，我不后悔。 我叫赵雨薇，是一名90后的品牌设计师。 我上大学来的北京，学的是美术设计这个专业。我希望可以用自己喜欢的事情，做自己喜欢的工作，并为之奋斗，最后可以在北京买套房。 设计一个作品需要静下心来，反复尝试，不断的去修改，然后最后的目标可能会超出你的预期，就像生活一样。我们只有不断前行，才能达到甚至超于我们的目标，有意想之外的收获。目前我还没有找到自己理想的工作，受疫情影响吧，我现在在做兼职设计师，也是想借着这个机会。 多充充电，多学习，给自己点时间，准备好再出发。ජීවිතේට වයිවර්ණ පාට එකතු වීමෙන් තමයි ජීවිතේ හරි ලස්සන වෙන්නේ. ඒ වගේම අඳුරු වර්ණ එකතු වීමනොත් ජීවිතේ කඩා හැලින්නේ නැහැ. ජීවිතේ තවත් ලස්සන වෙනවා. අපි අභියෝගවලට එතකොට බාධාවලට මූණ දෙන්න ජීවිතේ හරි ශක්තිමත් වෙනවා. ගඟක් වුණත් එක දිගට ගලාගෙන යනකොට ලස්සනේ නැහැනේ. ගල්වල හැපි හැපි හිමින් සිරුරට ගන්නකොට තමයි ඒක හරි විචිත්‍රවත් වෙන්නේ. මම ශශී කුමාරි. මම චිත්‍ර ශිල්පිනියක්. ඇතරම මම රටට බරක් නැති සාර්ථක ව්‍යවසායිකාවක්. මමයි හස්බන්ඩ්යි ඩුබායිවල තමයි වැඩ කරේ. මගේ බබා ලැබෙන මම ලංකාවට ආවා. නොසිතූ විදිහට කොවිඩ් ව්‍යසනය ලෝකෙ අනිත් අයට වගේම අපිටත් එරෙහි වුණා. අවුරුද්දකින් බබත් එක්ක මම ඩුබායි දේශවල අපිටත් එන්න හිටියත් කොවිඩ් නිසා හස්බන්ඩ්ගේ ජොබ් එක නැති වෙලා මාස 6-7ක් හිර වෙලා සිටියා. පවුලේ අයගේ සහයෝගයෙන් ලංකාවට ඌ ගෙන්න ගත්තා. අපිට ලංකාවේ රැකියාවක් කරන්න තරම් අවස්ථාවක් තිබුණේ නැහැ. හැමෝම වගේ ගෙදර හිටියේ. ඒ කාලෙදි තමයි මම මේ චිත්‍ර මගේ උපන් හැකියාව තීව්‍ර කරගන්න කියලා හිතුවේ.
ඇත්තටම මට මේ කාවේ මගේ තාත්තගේ. ඔහු පොඩි කාලේ ඉඳලම පුංචි කොළ කෑල්ලක් තුනත් අපත යවන්නේ නැහැ. ඒකේ රූරට මවනවා, ලස්සනට චිත්‍ර අඳිනවා. ඉතින් ඒ හැකියාව තමයි මට කොවිඩ් වෙලාවේදී ආශිර්වාදයක් වුණේ. මුලින්ම මම කරේ චිත්‍ර දෙකක් ඇඳලා මගේ Facebook ගිණුමට දැම්මා. ප්‍රතිචාර ගොඩක් හම්බුණා, ඒක ලස්සනයි, වර්ණවත්, ප්‍රියමනාපයි කියලා. ඒ අතරේ හෝටල් එකක අයිති නිලධාරි මහත්මේ මට කෝල් එකක් දීලා කිව්වා එයාගේ හෝටල් එකට චිත්‍ර 10ක ඇනෝමක් වඩ බාර ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මට ලොකු අභියෝගයක්. මම කලින් එහෙම චිත්‍ර ඇඳලා තිබුණෙත් නැහැ. කොහොමද මම ඒ අභියෝගේ බාර අරගෙන ලස්සනට ඒ චිත්‍ර 10 ඇඳලා ඉවර කරා. ඊට පස්සේ ඒ 10 අඳින ගමන් මම FB එකේ එකින් එකට චිත්‍ර අප්ලෝඩ් කරා. ඒ අප්ලෝඩ් කරනකොට ඒ 10 ඉවර වෙන්නත් කලින් ඊළඟ ඕඩර් එක හම්බුණා. එහෙම තමයි මගේ චිත්‍ර ගමන පටන් ගත්තේ. මගේ චිත්‍ර ගුරුවරයා තාත්තා වුණාට ඊට පස්සේ මම ව්‍යවසායකාවක් විදිහට ඉස්සරහට යනකොට YouTube එකේ චිත්‍ර අඳින විදිහවල්, එතකොට ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර කොයි විදිහටද හැදිලා තියෙන්නේ ඒ වගේ අධ්‍යයනයකුත් කරා. මට එක දිගට ඕඩර් එන්න ගත්තාම හරියම සතුටක් දැනුණා. ආර්ථිකේ කඩා වැටුණු වෙලාවේ හොඳ ශක්තියක් වෙන්න මට ඒක මහා ලොකු අවස්ථාවක් ඇතුණ. ඇත්තටම මට මං ගැනම ආඩම්බරයක් ඇති වුණා.我们90后生活在国家高速发展的这个时代，所以我们接受了全球世界各地巨大的这个文化和信息的冲击，所以我们接受新鲜事物的能力是非常好的，也有自己的想法，让更加专注自身，关注自己怎么看，然后以及自己的一些价值取向。 灵感来源于生活，然后设计师需要不断的接触新鲜的事物，然后不断的去学习，不断的去尝试。我们更加专注于自身，喜欢分享，喜欢表达。比如我喜欢滑板，因为我喜欢在板上无拘无束，非常自由的感觉。我们喜欢追逐潮流，但同时又认同我们自己的传统文化价值观。 我们不喜欢墨守成规，我们喜欢不断的挑战，然后在挑战中实现自我价值和成长。其实我们90后也到了这个所谓的而立之年，也需要承担我们的家庭责任、社会责任，然后以及为自己的更长远的发展去考虑。作为一名90后设计师，我们除了自己要稳健的成长之外，就是不盲目的和别人比较，每个人都是独一无二的，然后都有自己的方向和时区，我们要明确自己的目标，然后稳步前进。 අලවිය සාදාගත්තේ ඔන්ලයින්ම තමයි, FB එක හරහා, FB page එක හරහා. ඒ හරහා තමයි ලංකාව විතරක් නෙවෙයි, නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා, ජපාන්, සෞදි මේ වගේ රටවලින් මට චිත්‍ර ඇනෝම් ලැබුණා. ඇත්තට මං හරි සතුටුයි දැන් ඔන්ලයින් චිත්‍ර විකුණලා සාර්ථක ව්‍යවසායකාවක් විදිහට ජීවිතේ ඉස්සරහට ගෙනියනවා. ඉස්සරහට ටුවරිසම් පටන් ගැනීමත් එක්ක කීප දෙනෙකුත් එකතු කරගෙන මගේ මේ ව්‍යාපාරය තව ටිකක් ඉහළට ඔසවා තියන්න තමයි මගේ බලාපොරොත්තු. සාර්ථක ව්‍යවසායකාවක් වෙන්න පුංචිම පුංචි ටැලන්ට් එකක් වුණත් ඇති.